පොඩි කාලේ පිරමීට කියල කිව්වාම අපිට මතක් වුණේ ඊ ජීප්තුව පාරාව හදපු පිරමීඩගැන. කාල යනවත් එක්ම දැන් දැන් පිරමීට කිව්වට පස්ස අපට මතක් වෙන්නේ අවිධමත් නීති විරෝධී මූල්්‍ය ක්‍රම ගැන. පිරමීටත් එක්කම එන තවත්ව වචනයක් තමයි පොන්සිස්කීම්ස් මේදකේ වෙනස ගොඩක් කට්ටිය දන්නේෙ නෑ ඇත්තරම කියනවනං ලංකාව රජය තමයි. ලොකුම පිමීට සෙල්ලමයි පොන්සිස්කීම් එකක් දුවන විදියට ලංකාවේ ආර්ථිකය නඩත්තු කෙරෙවුේ. මේ වීඩියෝගින් අපි කතා කරන්නේ පිරමීට සහ පොන්සිස්කීීමම් සොලික් බේරෙන විදිිය සහ ලංකාවේ රජය, පිරමීට සහ පොන්සිස්කීම් එකක් පෙරිදිට ලංකාවේ ආර්ථිකය දුවවපු විදිිය ගඇත්ත. පිමඩ නිසා කාලකීදම්බ ලංකාවේ ජනතාව ඉතාමත්ම පහස්සතාවට පත් වනා. පිමීඩ කියගැවඔය නීති විරෝධී විදියටට සල්ලියකතුරලා මිනිස්සුන් අමාරුවවිධදාන කම ගැන. හැබැයිතින් ලංකාව මිනිස්සු අමාරුව වැටනේ. පිරමීඩ ස පෆොන්සිස්කීම්ස් නිසා මනෙවයි. ලංකාව රජ ආර්ථිකයක් පොන්සිස්කීම් එකක් විදියට දෝ පොනිසත් ලංකාව හැමෝම අමාරුවය වැටනා. ඔය පිරමීඩ ක්‍රමේ ප්‍රධහන කොටස් දෙකක්තියෙනවා. එකක් තමයි මුලින් අපිෙනවා නකට පිරමත් සිිටන් එකක් කියලා. ඔබට මතකරනම් කාලෙකට කලින් ඔය පිරමිත්‍රමේ එදී කිව්ව තමන් තව දහ දෙනක්ව රෙකරුට කරනවා ඒක අපි බඳවගන්නා. ඒගොල්ලො කිසියම් මුදලක් ඊට උඩඉන්න කෙනාට දෙනවා. ඒ මුදල ගෙවනවත් එක්ම ඔුන්ට පොඩි ලයිසන් එකක් කම්බෙනෝ තව කෙනෙක්ව මේ සමාජයට බඳලගන්න. මේ විදියට ක්‍රමක් ක්‍රමය පල්ලයාට සල්ලිය එකතු කරන ක්‍රමයක් තමයි මුලින්ම පිරමීට ක්‍රමය විදියටටේ. ඇත්තර ොතරද සිදුවන්නේ මුදක් නෙමයි. එක්කෙනනෙක් සල්ලි දුන්නට පස්සේ එයාට එක්සස් එකක් කම්බ වෙනවා තව කෙනෙක් රෙක්කරු් කරන්න නැත්තම් පොඩි බලපත්තුවයක් වගේයක් කම්බ වවා තව කෙනෙක් රෙකුට් කරන්න කට එක් කනෙක් දාදනක්ගෙන් සල්ලිය එකතු කරොත්තේම. ඒ දහදන ඊළග තීරෝඩ දී අත්තරට මෙතන තව හදෙක් අවදත්තේම සියදෙක් බවට පත් ට ස දෙනෙක් ෙ සල්ලිතුනාට පස්සේ ඒකතුවන සල්ලි තමයි අර උඩ කෙනාට එන්න. එ එකකට හැමදිස්සම මේ ක්‍රමය නඩත්තු වෙන්නේ. උඩ ඉන්න කෙන රෙරුට් කරන පල්්‍යයාහින්න කෙනෙ සල්ලි තමයි ඇත්තරම ක්‍රම ක්‍රමයෙන් උඩට ගලාගෙන යන්නේ. හැබැයි මේක ගමන් කරන්න පුළුවන් සීමාවක්තියනවා. එතනින් එහාට පල්ලෙහයින් රැකරුට්ම් එකක් එන්න නැතිවෙච්ච මක් සිස්ටම් එකම කඩාගෙන වැටනවා. ඔ නේකට් පිරමිට්ටකින් පස්සේ ටිකක් පහවලාපු තවත් ක්‍රමයක් තමයි. අපි කෙනා මේක පොඩිවි වෙලදම ආකෘතියක් දාන අපි හෙනවා අපි නහරී. පඩක්්ට එකක් තියෙනවා මේ ප්‍රඩක්් එක දත්තර පස්සේ ඒ ඉතින් බෙන්න්නඩ දෙ නෑන ොකද ප්‍රඩක්් එක ගොහමත්වාට ඒ ප්‍රඩක්්කාරියිතියක්ත්තියන නිසා කවදව සල්ලි නති වෙන්න. එනිසා ප්‍රඩක්් එක ගන්න හැබ අරගෙනවෙල නිකංහරින්න වාට වැඩිවැඩියම් ප්‍රොෆට්ක් ගන්න න්න වා ප්‍රඩක්් එක දත්තු කෙනට කියන්න ඕන තවත් ඒ ප්‍රඩක්් එක විකරුණලා තවකාවහරි මේකට සම්බන්ධ කරන්න කියල තයි සාමාන්‍යෙන් ඔය පිරමිත්ස්කීම්මගෙන් ඉති ඔයි පිමි් විකරුණන කට. ල්ල ඉන්න පොඩක් අමතුම ආකාරයකට ප්‍රෝච්චකපට හිතාකන්න පුළුවන් බිස්ස සයිඩියකත්තියෙනවා මචන් අපි ්‍රයිකල්ල බලමුද මහන්සිවෙල වැඩ කරන්න ඕන. එහෙ මතමයි ටගාල ඉක්මනට පෝසත්වෙන්න පුළුවන්ගේ අලුත්ම ලයින්නකත්දාෙන තමයි පිරමිත්ස්කීම් විගුණ කටියයන්නේ. ය ප්‍රඩක්් එකක් බේසියන වෙලාට බොහ දෙෙක් ඕකට හුවෙන. මොකද එගොල්ල හිතනවා බාන්ඩයක් මෙතන විකුණ නිසා ඇත්තරම මෙතන පිරමිස්කීම් එකන්නේතියන්නේෙ මෙතැන තියනෙ බාන්ඩ. විකරණ ක්‍රය නිසා ඒකෙන් එන ලාබයක් තමයි තමන්ට එන්නේ කියලලා ඕොටතින් ලස්සන මාකටින් වචනක් දාලා දෙෙන. මචන් මේක ඇවෙල්ලා නෙට්ුවක් මකටින්ක් තමයි මේ මාර්කටින්ං වල්ඩ්ගේ අලුත්ම කතන්දරය උම්ඹලේ තම දන්නද. නෙට්ුවක් මාර්කටින් අනුව මසන් අපි ප්‍රඩක්් එකක් විකුණත් ියගේ මාජිනකින් කොටස ඒක පාවිච්චි කරන කෙනටත් එවා. කියලා පොඩි සාමාන්‍ය භාසාාවෙන් කියරන තෙක් එම හල තමයි ඔය බාන්ඩ විකරන්න ගන්න. හැබයි ඔයි පිරමිත්ස් කීම් අතුරගන්න පුලුව ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි, ය ප්‍රඩක්් එකක් ගත්තට පස්සේ ඒක ලයිසන් එකක් බවට පත්තෙනවනං පල්ලෙහා ඉන්න කෙනෙක්ට ප්‍රඩක්් එකක් විකුණන්න අන්න එතනද අනිාරෙන් එක පිරමිත් සීම එකක් කෙනවා. සාමාන්‍යෙන් ඩිස්කවන්ස් දෙෙන ප්‍රඩක් විකරුණා ගොඩක් දේවල්තියෙනව සමහර රූපලා වන්නේ බාන්්ඩ අපි කියනවා අපෙන් ගත්තුොත් එහෙම යම් කිසි ඩිස්කවන්් එකක් කම්වනෝ කියලා. එකොට ඇවිල් ඇත්තට මෙතන සිදුවවෙන්නේ අර බාන්්ඩය විකිනීම නිසා ඒකෙන් කොටස ප්‍රතිශතයක් තමන්ට ලාභයක් විදිහර ලැබීම න මෙතැනති පිරමිත් කීම් එක වෙන්නේ තමන් බාන්්ඩේ විකුණට පස්සේ ඔහුට කියනවා මේ බාන්්ඩය තවත් කීපදනෙක්ට විකුණන්න හැබැයි විකරුණ කට්ටියට කියන්න ඕනේ තවත් කීපද දෙෙක් මේට බදවගන්න කිය හෙමතු බාන්්ඩේ විතරක් නිකං විකුණට ඔුන්ට ඩිස්කවු්ටයක් කකම් වෙන්නේ න්න හෙම රෙක්රුට් කරන්න ඇත්තම් පල්ලයා කට්ටියව දවගන්න කරමයක් නම් ඒ අනිවාරෙන්ම පිරමිස් කීම් එකක් ඒගේම පිමිත් කීම හඳුනගන්නපුළුව තවත් කරම මයි. සාමාන්‍ය ඔක තින ඩිස්කවන්් ්‍රක්චර එක හරිමංකීරනය කාටත් ලේසිින් තේරු ගන්නබ ඔය මෙතන් ගේයා පන් පත්යි දකුණු පත්තයි පැත්තමවා බිල් කරන්නන ඒ ිල්රට පස්වට මෙහම හෙම කමිෂන්න කිය ගමයි ඔය කතන්දරරි ගැනක කාටවත් සරලව තේරුම්ගන්නබෑ සාමාන්‍ය පඩක්් එකක් විකරුණෝන අපි කිය ඩිස්කවන්් ප්‍රේට් එක බොහම සරලයි ාන්ඩයක් ිකරුණ හකන්සිේ දයක්කරි පහලවක්ර විසක්කරි ඩිස්කු් එකක් විදිර ටලබෙන හමතමයි සාමාන්‍යෙන් ෑ සිකරනටය තෙල් විරනට ාඩයක් කරුගෙන. ස්කු ජි එකක් තියාගෙන තමයි තම බාන්ඩේවක කරන් ඒ තමයියොගගේ ලාබේ බඩ පත් නති ඒෙම නැවන වෙදාවක් තියවනම් අනිවාරක පිරමිත්ස්කීම්ක් ඒකම පොඩ්ඩක් පිරිමිත්කීමගන්න පොඩි මෝටිවේශනල් ආවරනයකුත් එෙක්ක මහන්සේල වැඩ කරන්නන මාර ිස්ස් අයිඩයග මේක අපිට හොඳට ස්සාටයන්න පුල බලන්න බිස්සස් කරලා පාට දියවුණවෙන්න පුළුවන් නික ොකටද. වැඩේ කරන්න වගේ අදාසක් එක තම පිරමිත්ස්කීමන්නේ. ඉතිං ඕක තමයි පිරමිට් අඳුනගන්න පුළුවන් ලේසිීමම ක්‍රමය මතකතතියාගන්න ඔය පිරමිත්ස්කීම කලාහරි පොන්සිස්කීම කළරරි හෝුණනොත්තේම අනිවාරෙන්ම ඒවට අනුබලදීම ඒව ප්‍රශාරය කිරීම සහ ඒවට සම්බන්ධවීම දඩුවම් ලැබිය හැකි වරදක්. හදනෙක්ට තේරෙන්න්නදි දෙයක් තමයි පිරමිස්කීම් එකයි පොන්සිස්කීම් එකකයි තියෙන වෙනස. පොන්සිස්කීම් එකක් කියල කියන්නේ එක්කෙනෙක්ගෙන් සල්ලිය අරගෙන තව කෙනෙක්ටේ සල්ලි දෙන්‍රමවේදයක්. ඇත්තටම ලංකාවේ රජයත් නිතරම කරන්නේ ඔය පොන්සිස්කීම් එකක් රන් කරපක තමයි. එක්දදා සම්මසය දහනමේසා එක්ද සම්සේ විස්සදියෝ චාල් පොන්සි කියන කෙන තමයි ඇතම ඔය පොන්සිස්කීම් එක කරන් කරලා මිලියන ගානක් හොයාගත්ත කියලා සටහන් වෙන්න. අර විහිරල කතාවක් තියෙනවානේ. මම අනිල් කියලා මහත්තයේක්ගෙන්. රල් සියක් නැයට ඉල්ගන්න මං කියෙන ම සතියකෙන් දෙන්න අනිල්ලා මන් සතියකින් දෙන්නන් කිය කියනවා. ඊට පස්ේ සති උදාාවනොත් එක්ම දම්ම අනිල්ට රුපයාසිියය දෙන්නනෑව රපාසිීම බියදන් කල්ලා. අන්න එතකොට ම යනවා සමින්ද මහත්්‍යයාකාවට. සමින්ද මහතයාගේම ආ රුපියල්සියක් ඉල්ලගෙන ඒ රුපියයා සය සෙටල් කරනවා අනිල් මහත්තයට. ඊඩබස් ඇබේ සතියක් අඇද්‍යම ආයපාර සමින්ද මහතේරායි සල්ලි දෙන. තකටම ආර අනිල් හත්තර කියලගෙන ෙල්ද ඇතු රුපාසියලට පියවන ට පාසියදන ම අයි සතියක දෙන්නගේ. යි පරමන් ඒ රුපාසි යරග සින්ද මහතයරදන ඔය ක්‍රමේ දෙතුම් පරක්යන මහලක සංකරන මම සමින්ද මහත්්‍යග අනිල් මහතයට අත තම මතුර රු ේ ද සල්ල ටට හමාර කරගන්න ටික ක් ගේ මගේ අතේ සබක් වන්න ම අඇතම ඕගොල්ලුගේෙන් තමයි රපාස ට ේට හෝමාරුක යක මක මගේ ප්‍රශ්නයක්ේ ඕගොල්ලමේ ප්‍රශ්නය. ිඳ ගන්න කියලාර හිරුවට කියනවගේ කතාවක් තමයි ඔය පොන්සිස්කීීම එක කියල කියන්නේ. පොන්සිස්කීීමයක් කියලගෙන අපි කාගෙන් හරි නයටටාරගෙන ඒනයෙන් තවකාගෙර නයක් පියවන. ඒ අයල්පිරන්නේ එද්ද. අපි අයිපාරක් කියල තවකාගගේ හරි ණයක් කරන්න ඒන අය පිරවන. ඇත්තරම ලංකාේ රට බංකෝලොත්තුනේ. ඔන්න ඒවගේ පොන්සිස්කීම් එක රන් කරපු නිසා. අපි චීනෙෙන් අයිටාරගෙන අය එක නෑැ පියවනවා. අයF එකකෙන් අටාරගෙන තවකාගහෙෙන නැ පියවනවා. එක පොන් හෝල් ටකින් න අරග. කාගහරැවු ඔය සෙල්ලම රගෙන කරගෙන ගිහට පස්සේ. එක වෙලාඔකද හැමෝටම තේරුුණා මේ ලංකාව ගහ සෙල්ම චර ගැලපෙන්න්න සිෙල්ලම කියලා පේෙඩිට්‍රේටන් ෞවන්ග ඩ්ු එක දත් හේතුකාරන වලපෑවා අන්න එතනින් පසේ තමයි ඔය අපි ලංකාව රටක් විදිර රංගරපු පොන්සිස්කීමක ඇත්තරම කඩාගෙන වැටෙන්න්න පටන්ගත්තේ. ඉතිං හැම පොන්සිස්කීම් එකක්ම කඩාගෙන වැටල එකට. ඒක ආයෝජනය කර කට්ටියකට එකව වන කට්ටිය බංකොලොත් දෙෙනවාගේ ඇත්තරම ලංකාව රටක් විදියටත් ලංකාවේ ජනතාවටත්. ඒ ංකොලොත් බාවේ අග මුල හොයාගන්නඩ බැරිවෙන තරමට ඒකේ දුක්ක දෝමන සෑන්ට ලක්වෙන්න සිදනා. ඇත්තරම මේ පොන්සිස්කීම්සා පිමිටක්‍රමේනිසා අමාරුව ටිච ප්‍රධානරටක්තමයි ල්නාව එක්දා සම්සය අනු හය අවුරුද්දදී. වගේ වෙද්දි මේ ඇල්බේනිියාවේ තිබච්ච කමන් දියුණවෙච්ච ඇතන් ක්‍රමේ දියුණු නො කියලගෙන ක්‍රමෙන් වර්ධන වෙච්ච, ඉන්ෆෝර්මල් ෆයිනශල් මාගට්ටකගත් එක්ක ක්‍රමක් ක්‍රමයෙන් ඇත්තටම පොන්සි ස්කීම්සා පිරමිට් සිිටම් එන්නන්න වර්ධන වෙලා ඔවුන්ගේ GDPDPය එකත් ඇහෙලිලා ඇත්තරම එක වෙලාවකදි. අර ගොවි මහත්තුර ඉඩම් තිෙනකටියේ සල්ලි ඒ ඉඩම් මේ විකුුණලෑවෙල්ලා මේ පොන්සි ස්කීම්සා. ඒ කියන පිමි කම්සලට සල්ලි දැම.ඒ සල්ලි දාල අත්තර මේ රට සම්පූර්ණෙන් නැත්තරම නැතිවෙලා එක්දා සම්සි අනුහය අනුවට වෙද්දිී ජීවිත දෙදහක් නැතිවෙලා විශාල සිවිල් ප්‍රශ්නකටබවා මූන්ඩ දෙන්න සිදන. අන්න ඒකයි ඔය අවිදිමත් ෆයිනේශල් මාගක් එකක් ඩිවලත් පෙනේේ තියෙන ප්‍රධහනම බරපතලකම. ඉදිේ ඉතින් අත්තරවසේ ලංකාේ රජයක්ත් කාලයක් තිස්සෙම කරියෝ. එසල්ලම ඒ කඩන්ගවැටන වෙලා වෙදි අපි හැමෝම දුපත්තෙර උද්ධමනය වැඩිවෙලා බෙහෙත් නැතිවෙලා කෑම අඩුවෙලා. ිිය තත්ක් දරිද්‍රතාවට පත්තෙලා තමයි. අපිත් ඔය පොන්සිස්කීමක ක්‍රන් කල්ලා අපිත් වැටිච්ච අමාරුවක වැටුනේ. මෙතනද ආර්ථි වි්‍යත්මෝ බ තේරු ගන්නවන ප්‍රධහන ද තමයි ආර්ථික කියන්නේ සල්ලි නවෙයි. ආර්ථකය කියල කියන්නේ ඇත්තරම අපි තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් විසධනයක. අපි කඩින් පෑනක් ගන්නවන ඒ පෑන හදන කෙනා මට ලියන්න බැහැ කියන ප්‍රශ්නය බොහෝදුරට විසදනවා. ඒවගේම පෑන ගන්න කෙනා එයාට ඒක නිවසදී හදාගන්නවට වඩා ලාභ මිලකට. ප්‍රශ්නය විසඳන නිසා තමයි ඇත්තට මේ පෑනගන්න. ඇත්තට මොතන මුදලක් ගෙවට ඔතනු හෝමාරුවවෙන්නන්නේ මුදලක් නෙවෙේ. ඇත්තට මොතන හෝමාරුවෙන්නේ කිසියම් දක්ෂතාවයක් සහ තව කෙනෙක්ගේ ප්‍රශ්න විසදීමේ හැකියාව. ඒකට අපි සංකේ තවත් කරන නැත්තැයික හමාරු කරගන්න පාවිච්චි කරන ඒකේ විතරයි මුදලක් බට පත්වවෙ. ඒක ඇඩෝකාට ස ඇඩවකට ප්‍රශ්ිධහ ප නිතරම ගැන්නේ මහන්සි නොවී. ියුවෙන්න පුුවන් කමවේදයක් මේ ලකන. මහන්සි වෙනවා කියලා කියන්න අපි මහන්සි වෙලා වෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳුවොත්තමයි. ඇත්තරම අපි ටක් විද දරුණුවන්න පුළුවන්. අන්න ව මිනිස්සුන්ගේ ප්‍රශ් විදනකදමයි අපි කියන්නේ. ඇත්තම අප නිෂ්පාදනය අප සේවාආර්ථිකය එන්න එන්න වර්ධනය වෙන කියලා. අන්න ඒහම ප්‍රශ්න විසඳුවොත්තමයි. ඇත්තරම ඇත්ත ාණ්ඩයක් හෝ සේවාවක් විකුණලා අපිටත්ය මුදක්ිට හුපය ගන්න පුළුව ඇතම තරදී වැදගත්වෙෙන්නේ මුදල්ලිපීමට වඩා අපි කොච්චර හැකියාවන් ප්‍රමාණයක්. ඇත්තරමු හෝමාරු කරගන්නවාද කිය එක. අන්න ඒක තමයි මම හිතන්න අපේ කවියකුත්තියෙන්නේ. උගත මනා ශිල්පයමයි මතු රැකෙන කියලලා. මොකද මතුවට රැකෙන්නේ. අපි උගතගන්න ශිල්පය. ශිල්පය කියල මෙතන දහස් කරන්න ස්කිල්ලක වගේම අපි කාගේයරි ප්‍රශ්නයක් විසදන්න. ආවිච්චිරන ස්කිල්ල එක. අන්න ඒවගේ ස්කිල්ල එකක් තිබ්බොත් රජතුමාට වේවා සොර සතුරෙක්ට වේවා කාටවත්තේ හැකියාව හොරකං කරන්න විදික් නෑ. හොරකං කරනවා කියලා කියන්නේ මෙතන උද්ධමනයට ලක් කරන්න විදික් නෑ. සල්ලි කියල කියන්නේ. හැකියාවන් හුවමාරු කරගන්න මාධ්‍ය. එහෙමනැතුව සල්ලි කියල කියන්නේ. අම අමුුවම ආර්ථිකයන වේ. අන්න ඒ නිසාතම ඇත්තරම මහබැංකුව සල්ිියච්චු කැව අටේ ආර්ථකය ර්ධනවුණනි නැත් කොකද සල්ලි කියලා කියන්නේ. ර්ථියනව ඒක ඇවිල්ලා අපි අර කියන ආර්ථිකය සැබෑ ආර්ථිකය මනින එක්තරා ආකාරයක ඒකකයක් විතරයි. අන්න ඒ මූලික ගුණාංග අඳුරගන්නෙන් නැතුව පොන්සි ස්කීම් එකක් විදියට ස පිරමිට් ක්‍රමයක් විදියට රට දුවෝපු නිසා තමයි ඇත්තරම ලංකාවත් බංකොලොත්තුනේ ඒවගේම ඔබත් ඒවගේ මහන්සි නොවී පල්ෙහා කටියව රෙක්කරුට් කල්ලා කිසි හන්සියක් නොී ඕන්ගේ ඩිස්කවන්් එක ඔබට ජවත් ෙන්න්න පුළුවන් කිය හිතනව ව. ඇත්තටම ඔබටත්වෙන්නේ වෙන කාටවත් අත්වෙච්චිරණමනවේ ලංකාව බංකොලොත්වෙච්ච ඉරණම තමයි. ඔබටත් අත්වෙන්න කාටරයහන්න පුළුවන් අපේ සල්ලිනං අපි යෝජනය කරේ අපිට මොකද තියෙන අමාරෝ හෝ රුදාව කියල අනිවාරම තමන් කැමතිවිදිට සල්ලි වියදන් කරගන්න ඒ සල්ලි නාස්තිි කරගන්න තමාන්ට සම්පෝර්ණ යිතියක් තියෙනවා අපේ විඩියෝ ක අරමුණ ඔවන්වනවේේ ීඩියෝ ක අරමුණ කවරු හරම පොන්සි කීම්ස් කෙන පිරමිස් කීම් කැන දන්නේ නැත්තන්ම් ඒකෙන් කවුරුහරි අමාරුවයිට යනවනං. අන්න ඔවුන්ව මේ පිළිබඳව දැනුවත් කිරීම තමයි අප අරමුණ හැබැ අපිට කැටතියලා එක දෙයක් කියන්න පුළුවන්. මහන්සි නොවී ගොඩ නැගෙන ආර්ථිකයක් නෑ. මහන්සි වෙලා කවත් කෙනෙක්ගේ ප්‍රශ්නයක් විසඳනක තමයි සැබෑ ආර්ථිකය කියලා කියන්නේ. එහම සැබෑ ආර්ථිකයක් අවතුතරයි ආර්ථිකයක් විදියට අපිට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැතිකුණනොත්තේ ලංකාවදදිවෝගේ පොන්සි ස්කීීම එකක් විදියට හරි පිරමිත් සිිටනම එකක් විදියට හරි රටක් දුවනෝ වගේ පිරමි් වලට හ වෙලා. ඔබත් සිදවෙන්නේ බංකොලොතුවෙන්න මේ වගේ ඔබනදන්න ආර්ථිකරු ගෙන දැනගන්න අපේ ෝෂල්මීඩ ප ලටෆෝර්මලට අනිවාර්මය එකකතුවන් අපේ චැනල්ල එක සබ්්‍රයික් කරලා බෙල්ලයිකරන චික්. ලංකාව ආර්ථික ප්‍රසන්ස් කරනවලට ඔයාලගේ දායකත්වය ලබා දෙන්න ආර්ථික වෙෙල්ද බලේ ගැ වෙනස්කම් ගෙන දනුවත් වන්න අපිට සපෝට් කරන්න අපි සප්ක්ෂන් පලන් එක ලබාගන්න.